ඒක ඉතින් ට්‍රෙන්ඩින්. පළවෙනි පැය 24 වෙනකොට ඒක පැය 12 වෙනකොට ට්‍රෙන්ඩින් වෙනවා. ඔව් ඉතින් ට්‍රෙන්ඩින් වෙන්න එපා. නේද? දුලි කමාර පෙරේනවා යුරේන් වශිකරත් වලා කෑල්ල වගේ. ජීවිතේ ස්වරූපයෙන් අපි අතරට එයි කියන එක මමත් කවදාවත් විශ්වාස කරන්නේ හිතුවෙත් නෑ මේ කන්සෙප්ට් එක අතර අපි දැන් ඒක කරන්න කාගේ මේ අයිඩියා කරනවා ආගෙද ඔයගෙ නෑ 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 ඒක අතරම සංජයගේ නමුත් අපි පිටපතත් එයාගේ එයා සුජීවත් එක්ක ඩිස්කස් කරා ඩිස්කස් කළා ආයේ මෙහෙම තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කියනකොට අපි අතරම අපි ඒක අපි අපි ඒක කරන්න හැදුවේ ලොකු බජට් එකක් එක්ක යනවා ඒ අතර බජට් කරලා ලොකු බජට් එකක් යනවා අතරම අපි ඒක ගිහලා ඇල්ලේ ෂූට් කරන්න මොකද ස්ට්‍රීට් එකේ ලස්සනයිනේ මේ ලයිට් දාලා තියෙනවා වෙනම මේ එකක් එහෙම. එතකොට ෆෝර්නස්ලා තියෙනවා. ඉතින් එතකොට අපිට ඒගොල්ලන්වත් අරගෙන වැඩේට මෙයාම කරගන්න පුළුවන් එහෙම. ඊට පස්සේ අපි කොළඹ මේ ආපරොත් වෙච්ච ස්ට්‍රීට් එකට අපිට හම්බුනේ නැහැ. පික්කඩු අපි try කරා මේ අපරන්. ඒ කියන්නේ එතකොට සෙනගාඩුයි කට්ටිය දාන්න බෑ ෆෝර්නස්ලා නැහැ. ඉතින් ඒකත් එක්ක අර අපි බලාපොරොත්තු වෙච්ච එක අවුට්ලොක් එක ගන්න බැරි නේ. ඊපස්සෙ තමයි අපි ස්ටුඩියෝ වලට යන්නේ. කරේ. හැබැයි ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ආටිස්ට්ලා මං හිතන්නේ 20ක් 30ක් අතර වගේ සහභාගී වුණා. ඒ හැමෝම ඒගොල්ලන්ගේ ලොකු සහයෝගයක් හැරිම කැමැත්තෙන් එයාලාවේ. ඉතින් ඒ ඒ අපිත් එක වැඩ කරපු ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක හැදෙන තැන ඉඳලා සාරා අපේ සංදේශට බාර දුන්නා කරන්න කියලා. සංදේශට හරි ලේසි වැඩ කරන්න. ඒ කියන්නේ සංදේශට සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක මෙහෙමයි වෙන්නේ කියලා A to Z දීලා තමයි එයාට ඇවිල්ලා වැඩේ කරන්න විතරයි තිබුණේ. තිබුණේ. ඒ සපෝට් එක එයාට තිබුණා. ඉතින් මේ ඒකේ ප්‍රොඩක්ෂන් තුන සංජයතම එක්කනේ. සංජයතම ප්‍රොඩක්ෂන් තුනක් කරේ. ලොකු උනන්දුවකින් ලොකු ආසාවකින් එයා ඒ වැඩේ කරා.